who remove your mask for reality. පතාකලාවට පණ දෙන්න උපවත් කරන්න උත්සාහ කරන තවත් කලාකරුවෙක් අපි අද කතාකලාවෙන් ඔයාලා හම්බ වෙනවා. ඉතින් අද කතාකලාවත් එක්ක සම්බන්ධ වෙන්නේ ප්‍රශාන් න්‍යාබා අමරසේකර. ඉතින් මේ කතාකලාවත් එක්ක ස්පෙෂල් ඉෆෙක්ට් විශේෂ දෘශ්‍ය ප්‍රයෝග සම්බන්ධව තමයි වැඩ කරති කරගෙන යන්නේ. ඉතින් මේ සම්බන්ධව කතා කරන ඔයාගේ කලාවට කියන විශේෂ නමක් තියෙනවා. ඒ ප්‍රොස්තටි. මොමහේෂ මම විශේෂයෙන්ම ඔයාට ස්තුතිවන්ත වෙනවා පළමුවෙන්ම මේ කතා කලාවට ප්‍රධානව මාව සම්බන්ධ කර ගැනීම සම්බන්ධව. මගේ නම ඔෂන් යාපා අමරසේකර. මගේ පාසල ගත්තට පස්සේ විශේෂයෙන් ඊට කලින් මම කියන්න ඕන මම මාතර වැලිගම තමයි පදිංචිය. මගේ පාසල මගේ මුල් අධ්‍යාපනය හැදෑරුවේ ගාල්ලුවර කනිෂ්ඨ විද්‍යාලයේ. ඊට පස්සේ මගේ උසස් අධ්‍යාපනය හැදෑරුවේ මාරතෙලිච්චවිල මධ්‍ය විද්‍යාලයේ. ඉන්පසු මම සරසවි වරම් ලැබනවා. ඒ තමයි කැලණිය විශ්වවිද්‍යාලයට. කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රතිබිම්බ කලා විශේෂවේදී උපාධියක් අදාරලා මම දැනට කැලණිය විශ්වවිද්‍යාලයේම සිනමා හා රූප වාහිනී අධ්‍යනංශයේ සහායක අධිකාරීවරයෙක් විදිහට කටයුතු කරනවා. ඉතින් මොෂන් මේ ඔයා වාගේ අතීත කතාව කතා කරද්දී වාසල් ගිහිල්ලා අධ්‍යාපනය ලැබලා වාසල් අධ්‍යාපනයෙන් පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වෙනවා. ඉතින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වෙලා ඔයා මේ මොනවද මේ කලාව සම්බන්ධව අධ්‍යයනය කරන්න ගත්ත විෂය පරිපාලය? ඔව් විශේෂයෙන්ම මහේෂ් ඒක සඳහන් කරන්න ඕන මම කැලණි විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ ප්‍රතිබිම්බ කලා විශේෂවේදී උපාධිය හදාරන්නේ. එහිදී මම සිනමා විශේෂ කෙටි චිත්‍රපට සම්බන්ධව සහ වාර්තා චිත්‍රපට සම්බන්ධව කටයුතු කරලා තියෙනවා. ඒතර මහේෂ් මම මේ වෙද්දී කෙටි චිත්‍රපට 14ක් පමණ නිර්මාණය කරලා තියෙනවා. සහ ලංකාවේ පිළිගත් කෙටි චිත්‍රපට වලදී සම්මානයට පවා පාත්‍ර වෙලා තියෙනවා. මේ උසන් යාපා කියන්නේ මේ කතා කලාවට පණ දෙන්න උත්සාහ කරන තවත් චරිත. ඉතින් අපි උසන් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්පෙෂල් ඉෆෙක්ට්. ඒ කියන්නේ චිත්‍රපටයක් හෝ කෙටි චිත්‍රපටයක් හෝ යම් කිසි කලා නිර්මාණයකදී ඔන් ලොකේෂන් එකේදී සිදු කරන විශේෂ දෘශ්‍ය ප්‍රයෝගවල ස්පෙෂල් ඉෆෙක්ට් කියන්නේ. එතකොට මෙතනදී තවත් වචනයක් වෙනවා මේ දෙකම එන VFX නැත්නම් විෂුවල් ඉෆෙක්ට් කියලා. විෂුවල් ඉෆෙක්ට් කියන්නේ ප්‍රොඩක්ෂන් එකෙන් පස්සේ, ඒ කියන්නේ පෝස්ට් ප්‍රොඩක්ෂන් එකේදී පරිගණක මෘදුකාංග භාවිත කරලා කරන කර්තව්‍යය. ඉතින් අපි අද කතා කරන්නේ මෙතනින් ඔන් ලොකේෂන් එකේදී. කියන්නේ සෙට් එක තුලදී ප්‍රොඩක්ෂන් එකේදී යම් නිර්මාණයක් ඇතුළේදී කරන දේ ස්පෙෂල් ඉෆෙක්ට් ගැන. ඉතින් ඔසන් මේ ස්පෙෂල් ඉෆෙක්ට් යටතට අයිති වෙන ප්‍රොස්තටික් කියන දේ ඔබ කොහොමද හඳුන්වන්නේ? ඔව් ඇත්තටම මහේෂ් අපි දන්නවා චිත්‍රපටයක විශේෂ දෘශ්‍ය ප්‍රයෝග කියලා ගත්ත පස්සේ ඒ සිනමා කෘතියේ වැස්ස ඊට පස්සේ අකුණු ගැසීම සම්බන්ධව ඒ තිරපිටපතේ තියෙනවා ඒවා විශේෂ දෘශ්‍ය ප්‍රයෝග යටතට ගෙනෙනවා. එතකොට අපි දන්නවා හැමෝම සිනමාපටයක් ගත්තට පස්සේ ඒකේ තියෙනවා මේකප් ඩිපාර්ට්මන්ට් එක. එතන අංග රචනය වේශ නිරූපණය කියන නම් වලින් හඳුන්වනවා. එතකොට මේ ප්‍රොස්තටික් කියන වචනය ඇත්තටම මේක ලෝකයෙන් තමයි අපිටත් ලැබෙන්නේ ප්‍රොස්තටික් කියන වචනේ. එතකොට මේක සමහරු අංග රචන ප්‍රයෝග විදිහට අපි පාවිච්චි කරන සමහර වෙලාවට මේක විශේෂ අංග රචන ප්‍රයෝග. ඔව් විශේෂ දෘශ්‍ය ප්‍රයෝග අංග රචන ප්‍රමයක්. ඔව් එතකොට මේක සාමාන්‍ය අපි කතා කරන අංග රචනයෙන් එහා ගිහිපු ඊට වඩා පර්යේෂණාත්මක සහ විශේෂයෙන් තර්කානුකූල විෂයක්. එතකොට මේ ප්‍රොස්තටික් කියලා ඒ ඉංග්‍රීසි වචනේ සරල සිංහල තේරුම බැලුවොත් අපිට ඒක හම්බෙන්නේ මේ සමහරවිට ඔයාලට බලන්න පුළුවන් Google Translate එකේ එන පුරස්ති විද්‍යාව කියලා වචනයක් එනවා. නමුත් ඒක නෙමෙයි අපි පාවිච්චි කරන්නේ බද්ධ අංග රචනය කියලා. ඒ කියන්නේ මේ නළුවාගේ හෝ නිළියගේ මේ ස්කින් එක මත මේ නළුවාගේ හෝ නිළියගේ ස්කින් එක මතට යම්කිසි මැටීරියල් එකකින් යම්කිසි දෙයක් බද්ධ කරනවා. ඒක බද්ධ අංග රචනයක්. ඒ කියන්නේ ප්‍රොස්තටික් මේකප් එකක්. එතකොට මේක ඇවිල්ලා සාමාන්‍ය අංග රචනෙන් එහා ගිහිපු සාමාන්‍ය අංග රචනෙට කරන්න බැරි කාර්යයක්. විශේෂයෙන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් පිළිස්සීමක්
ඊට පස්සේ කෙනෙක් යටක් කැපීමක් ඒ වගේ විශේෂයෙන් පෙන්වන්න ඕන දේවල් විශේෂ ලේ වැගිරීම් වගේ කාරණා තමයි මේ ප්‍රොස්තටික් මේකප් කරා සිද්ධ වෙන්නේ. අපි ප්‍රසන් එක්ක මේ ප්‍රොස්තටික් කලාව ගැන අවුරුද්දක් කතා කරගෙන යද්දී ඔයාලට යම් ප්‍රශ්නයක් මතුවෙනවා නම් මේ සතිතාවතේ හෝ මේ අමතරව මේ ගැන අධ්‍යයනය කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඉතින් අපිට අපේ YouTube channel එකට මේ comment එකක් විදිහට ඉදිරිපත් කරන්න ඔයගේ ප්‍රශ්න ඉතින් අපි මේවට උත්තර දෙන්න ඔයාලගේ ප්‍රශ්න වල උත්තර දෙන්න තවත් වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ප්‍රොස්තටික් කලාව ගැන Hollywood Bollywood වගේ international level එකේ තියෙන special effect තමයි ඔෂාන් ඔයා මේ අපේ මේ ලංකාවට හඳුන්වා දෙන්න උත්සාහ කරන්නේ. ඔයා ඇතුළු යම් පිරිසක්. ඉතින් මේක ඇත්තටම ලංකාවට ආමත් ආදුනික. ඉතින් මේ ආදුනික ප්‍රොස්තටික් කලාව ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ තියෙන ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ඉන්ඩස්ට්‍රි ලෙවල් එකක තියෙන මේ කලාව ඔබ ලංකාවට ගේන්න උත්සාහ කරනවා. ඉතින් මේක ඔබ මේ කලාව ගේන්න උත්සාහ කරන්නේ කැම්පස් ගිහිල්ලා අධ්‍යාපනයක් ලබලා ඔබගේ යාළුවෝ රජයේ රැකියාවකට සුදුසුකම් ලබලා යනකොට ඔබගේ රජයේ රැකියාවන් දෙපාර්තමේන්තුවේ මේ කලාව වෙනුවෙන් මේ කලාව විශ්වවිද්‍යාලයේ උගන්වමින් ෆිල්ම් වලට ඊට පස්සේ ෂෝට් ෆිල්ම් වලට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඔබ මේ ඉවිසෙන ඉන්ඩස්ට්‍රි එක ලංකාව ඇතුළේදී ස්ටේබල් ස්ථාරකයක් තියෙනවා. ඇත්තටම මහේෂ් මේකයි මේක කතා කරන අපි පැති ගණනාවක් තියෙනවා. මේ ප්‍රොස්තටික් කලාව මුල් කාලේ ලංකාවේ සිනමාවේ පාවිච්චි කරලා තියෙනවා යම්කිසි මට්ටමකට. නමුත් වර්තමානයේත් යම්කිසි මට්ටමකට මේ ප්‍රොස්තටික් කලාව පාවිච්චි වෙනවා. ඒකට සම්පූර්ණයෙන් අපිට බැහැර කරන්න බෑ. නමුත් අපේ අධ්‍යක්ෂකවරු චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදී විශේෂයෙන් තිරපිටපත අපි දන්නවා චිත්‍රපටික කොඳු නාරටිය අතිවාරම තමයි තිරපිටපත කියලා කියන්නේ. එතකොට මේ ප්‍රොස්තටික් කලාව සම්බන්ධව අපි මේ කතා කරගෙන යද්දී මේක හැදෙන්න ඕන තිරපිටපත. තිරපිටපත ලිවීම ආරම්භයේ සිටම මේ ප්‍රොස්තටික් කලාව ගැන ඒ විශේෂ දෘශ්‍ය ප්‍රයෝග අංග රචනයන් ගැන තිරපිටපතේ ලියවෙන්න ඕන. ඒක තමයි මූලික වශයෙන් වෙන්නේ. ශාන්ගේ ජීවිතයේ ලොකු කැපකිරීමක් කරලා ඉගෙන ගත්ත මේ ප්‍රොස්තටික් කලාව තුළින් මේ දක්වා ආපු ගමනේ සුන්දර අතීත මතක තවත් ඇති නේද? මම කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා වසර 4ක විශේෂ වේදී උපාධියක් අදාරන. ඊපස්සේ මම විශ්වවිද්‍යාලේ යන කාල සීමාව තුළ විවිධ YouTube channel වල මේ වගේ තිබ්බා විශේෂ දෘශ්‍ය ප්‍රයෝග අංග රචන ක්‍රම උගන්වන විදි. ඉතින් ඒවා මම follow කරා, ඒවා බැලුවා, ඒවා අත්හදා බැලුවා. ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයෙන් out වුණාට පස්සේ විශේෂයෙන් මම මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුමයි ලංකාවේ film team production හවුස් එක චිත්‍රපට නිෂ්පාදන ආයතනයේ ප්‍රධානියා ප්‍රධානී කිච්ච එරල් කෙලි මහත්මයා ලංකාවේ ඉන්න ප්‍රොඩක්ෂන් ඩිසයිනර් කෙනෙක්. ඉතින් එතුමා ෆිල්ම් ටීම් නිෂ්පාදන සමාගමෙන් නිර්මාණය කරපු එංගලන්තයේ UK ප්‍රොඩක්ෂන් එකක් වෙච්ච ද ගුඩ් කර්ම හොස්පිටල් ටීවී සීරීස් එක ඒ යුගයේ වෙද්දී ලංකාවේ රූපගත කිරීම ආරම්භ කළ තිබ්බා. විශේෂයෙන් ගාල්ල කේන්ද්‍ර කොටගෙන තමයි ඒ රූපගත කිරීම ආරම්භ කළ තිබ්බේ. එතකොට එතුමා තමයි මම මේ කලාව හදාරනවා කියලා එතුමා දැනගෙන සිටියා. එතුමා මාව මේකට සම්බන්ධ කරගත්තා. එතකොට ඒ ගුඩ් කර්ම හොස්පිටල් ටීවී සීරීස් එකේ ප්‍රොස්තටික් මේකප් ඩිපාර්ට්මන්ට් කියලා වෙනම ඩිපාර්ට්මන්ට් එකක් තිබ්බා. එතකොට මට ඒකදී තම ගුරුවරු දෙන්නෙක් හම්බුණා. විශේෂයෙන් ලෝකේ ප්‍රසිද්ධ චිත්‍රපට රසක විශේෂ දෘශ්‍ය ප්‍රයෝග අංග රචනය කරපු සර් කෙනෙකුයි මිස් කෙනෙකුයි. මම තවමත් සලකන්නේ මගේ සර් සහ මගේ මිස්. විශේෂයෙන් UK කියන්නේ එක්සත් රාජධානියේ මන් නම් දෙක කියනවා මම මේ අවස්ථාවේ ඩේවි ජෝන්ස් සහ අබි බිංගම් කියන මේ දෙන්න තමයි මගේ මුල් ගුරුවරු දෙන්න මේ ප්‍රොස්තටික් කලාවේ. එතකොට ඔවුන් එක්ක මාස කිහිපයක හැසුරක් එක්ක මේ ප්‍රොස්තටික් කලාව සම්පූර්ණයෙන් කදාරන්නම අවස්ථාව ලැබුණා. සහ ඒ ගුඩ් කර්ම හොස්පිටල් ටීවී සීරීස් එකේ යම් යම් දෘශ්‍ය ප්‍රයෝග අංග රචනයන් වලට මම දායක වුණා. පැහැදිලිව මම දායක වුණා ඒවට.
ඒ විදිහට තමයි මම මේ කලාවට යොමු වුණේ. ඊට පස්සේ මම තනියම වැඩ කරන්න පටන් ගත්තා. ඒ හැදෑරීමත් එක්ක විශේෂයෙන් ලංකාවේ නිවෙච්ච වියසිදුරු චිත්‍රපටය ඉදිරියේදී අපිට දැක ගන්න පුළුවන් සිනමා ශාලාවලදී. ඒක අපේ කැලණි විශ්වවිද්‍යාලයේ නිෂ්පාදනයක්. විශේෂයෙන් මගේ ගුරුවරයෙක් වෙච්ච ජේෂ්ඨ කථිකාචාර්ය ප්‍රභාත් අගම්පොඩි මහත්මයාගේ අධ්‍යක්ෂණයක්. වියසිදුරු චිත්‍රපටය තමයි මම ලංකාව තුල මම කරපු විශේෂ දෘශ්‍ය ප්‍රයෝග අංග රචනයක් ඉස්සෙල්ලාම දැක ගන්න පුළුවන් වෙයි. ඒ වියසිදුරු චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මට දැක ගන්න ලැබුණා. අපි ඉතින් මේ කලාව ගැන හොයා බලන මිනිස් විදියට ඉතින් ඒ චිත්‍රපටයේ වියසිදුරු චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය YouTube channel එකේ තිබිලා මම නැරඹුවා. ඉතින් ඔබතුමා සම්බන්ධ කරගන්නත් එක්තරා හේතුවක් එවැනි නිර්මාණවල උසාන් යාපා අමරසේකර විශේෂ කැපකිරීමක් කරලා තනියම ඒ වෙද්දි ඒවට දායක වෙලා තියෙනවා. ඉතින් ඔසන් ඔබ මේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ගුරුවරුන් එක්ක සම්බන්ධ වෙලා කරන්න යන කලාව ලංකාව ඇතුලේ ඔබ ලංකාවේ නිර්මාණවලට තමයි මේක දැන් ගේන්න හදන්නේ. ඇත්ත වශයෙන්ම මේ වගේ කලාවක් ලංකාවේ කරන්න පුළුවන්ද කියලා ගැටළු මතුවෙන්න පුළුවන් කෙනෙක්ට. ඇත්තටම අපි දන්නවා චිත්‍රපටයක ෆවුන්ඩේෂන් එක. ඒ කියන්නේ අත්තිවාරම ඇවිල්ලා තිර පිටපත. එතකොට තිර පිටපතේ තමයි අපේ සිනමා පටයක් ඉන්න කෙටි චිත්‍රපටයක් ආරම්භ වෙන්නේ. එතකොට සමහර අධ්‍යක්ෂකවරු කැමති වෙන්නේ නැහැ සමහර ලේ වැගිරීම් පෙන්වන්න අමානුෂික දේවල් පෙන්වන්න. මොකද ලංකාවේ රැඟුම් පාලක මණ්ඩලෙන් ඒව තහනම් කරයි කියලා යම්කිසි බයක් තියෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මේක තිර පිටපතින්ම හැදෙන්න ඕන දෙයක්. තිර පිටපතේ සමහර අවස්ථාවලදී ඒ තිර පිටපත් රචකයන්ම ස්වයං වාරණයට ලක් වෙනවා. මේ වගේ එකක් කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් මතුවේ. එතකොට විශේෂයෙන් මේ මැටීරියල් ගත්තට පස්සේ මේ මැටීරියල් කිසිවක් ලංකාවේ නැහැ. විශේෂයෙන් යුරෝපීය රටවලින් තමයි මේවා ආනයනය කරන්නේ අපි. ඉතින් එතකොට මේ මැටීරියල් ප්‍රශ්න සහ විශාල බජට් එක මේ ප්‍රොස්තටික් කිව්වට පස්සේ විශාල බජට් එක. එතකොට ඒ කාරණාත් එක්ක යම් යම් ආකාරයට නිෂ්පාදකවරු අධ්‍යක්ෂකවරු ස්වයං වාරණයකට ලක් වෙනවා. එතකොට තිර පිටපතේ හැදෙනවා නම් මේ මේක අවශ්‍යයි කියලා ඒක කෙසේ හෝ අධ්‍යක්ෂකවරු ඒක නිර්මාණය කරනවා. එතකොට එහෙම කරොතින් අපිට මේ කලාව අපිට ලංකාවේ සිනමාව තුළ ව්‍යාප්ත කරන්න පුළුවන්. දැන් අපි දන්නවා අපේ සිනමාවට අවුරුදු 74යි. ඒ අවුරුදු 74 තුර අපේ ලංකාවේ සිනමාව ඇනලයිස් කරලා බැලුවට පස්සේ චිත්‍රපට 1322ක් තිරගත වෙලා තියෙනවා. ඒතරෝ 1322 ගත්තට පස්සේ ඕක ඇතුලේ සමහර අවස්ථාවලදී මේ අපි කතා කරන ප්‍රොස්තටික් මේකප් පාවිච්චි වෙලා තිනවා අඩු වැඩි වශයෙන්. එතකොට බොහෝ විට ලංකාවේ මේ කලාව හදාරපු සහ කළ හැකි ශිල්පීන්ගේ හිඟකමක් සහ මේ බජට් විශේෂයෙන් මැටීරියල් වල යන බජට් එක දරාගත නොහැකි. ඉතින් ඒ අවස්ථාවලදී මේක හරි අපහසුයි. මේ ලංකාව වගේ කුඩා රටක කුඩා ඉන්ඩස්ට්‍රි එකක මේ වගේ එකක් රෝපණය කරා. ඉතින් ඔසාන් අන්තර්ජාතික මට්ටමේ මේ නිර්මාණ සිදු කරද්දී ඔබ මේ අමුද්‍රව්‍ය සපයා ගැනීම සිදු කරන්නේ කොහොමද? ඉතින් ඒ අමුද්‍රව්‍ය සපයා ගැනීම තවත් කෙනෙකුට මේ කලාවට සම්බන්ධ වෙන කෙනෙකුට සපය ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ කලාවත් එක්ක සම්බන්ධ වෙන යම් කෙනෙක් ඉන්නවා නම් ඒකට කැමති මේ කලාවට ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් මේ අමුද්‍රව්‍ය සපය ගන්න කොහොමද? ඉතින් ඔබටත් මේ කලාවත් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍යතාවක් තියෙන කෙනෙක් නම් ඔබ ඒ සඳහා උසාන්ව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රමේ උසාන් කොහොමද ඔබ අවසන් මේ අපි බලන් ඉන්න පිළිකට මේ කලාවත් එක්ක සම්බන්ධ වෙන හැකියාවක් තියෙනවද මොනවද කරන්නේ? ඔව්. මෙහෙමයි මහේෂ්, අපි මේ ප්‍රොස්තටික් කලාවට පාවිච්චි කරන කිසිම මැටීරියල් එකක් ලංකාවේ මිලදී ගැනීමට නොහැකි. මොකද මේවා UK වලින් අපි දන්නවා ඇමරිකාවෙන් එංගලන්තෙන් වගේ යුරෝපීය රටවලින් තමයි මේවා අපි ආනයනය කරලා ලංකාවේ මේ වගේ කලාවක් රෝපණය කරන්න උත්සාහ කරන්නේ. එතකොට යම් කිසි කෙනෙක්ට මේ කලාව හා එකතු වෙන්න කැමැත්තක් තියෙනවා නම් පුළුවන් අමාව සම්බන්ධ කරගන්න. විශේෂයෙන් මේ කලාව වෙනුවෙන්ම වෙන් කරපු මගේ පේජ් එකක් තියෙනවා, ඔෂාන් යාපා මේකප් SFX ප්‍රොස්තටික් කියලා. ඔයාලා Facebook එකේ ටයිප් කරාට පස්සේ ඔයාලට මගේ පේජ් එකට ගිහිල්ලා ඒ සියලු විස්තර දැනගන්න පුළුවන්. සහ ඔයාලට මේ මැටීරියල් ගෙන්වා ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් සහ මේ කලාව
අදාරන් අපිත් එක්ක ඉදිරියට මේ වැඩ කටයුතු කරගෙන යන්න කැමැත්තක් තියෙනවා නම් මාව සම්බන්ධ කරගන්න කියලා මතක් කරනවා. ඉතින් සම්බන්ධ වෙලා ඉන්න අපේ වීඩියෝව අවසාන වෙනකම් මේ වීඩියෝවේ අවසානයේදී අපි පෙන්නනවා මේ ප්‍රසන්න යාපා සිදු කරන ස්පෙෂල් ඉෆෙක්ට් වල ඉතර කොටසක්. ඉතින් ඒ කොටස සමග ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් මේ වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න කියලා. ඉතින් මේ කලාව හදාරන්න කැමති අයට අපගේ LKJ Mart Removers YouTube channel එකේ කමෙන්ට් එකක් විදියට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබ මේකට කැමති කියන ඉදී ඊට පස්සේ අපි ඔබට මේ හා සම්බන්ධ වෙන්න ක්‍රමවේදයක් ඉදිරියට හදන්න බලාපොරොත්තු වෙනවා. අපි තව වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් උෂාන් න්‍යාපා අමරසේකරගේ ස්පෙෂල් ඉෆෙක්ට්ස් Facebook පිටුවස්සේ ඔබට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඉතින් උෂාන් මේ අවසාන වශයෙන් අහන්න තියෙන්නේ මේ මේ හා සම්බන්ධ වෙන්න කැමති මේ කලාව අදාරන්න කැමති අය ඔබත් එක්ක සම්බන්ධ වෙන්න කියන ක්‍රමය මේ අමුද්‍රව්‍ය අරගෙන ඔබත් එක්ක ප්‍රායෝගික ක්‍රියාකාරකම් විදිහට වැඩක් කරන්න අවස්ථාවක් තියෙනවා. ඔව් මහේෂ්, මෙහෙමයි මේ ප්‍රොස්තටික් කලාව හා සම්බන්ධ වෙච්ච වෙනම කෝසස් එකක් අපිට ලංකාවේ හොයාගන්න බැහැ. විශේෂයෙන් ලංකාවේ තියෙන අංග රචන කෝස් එක මේකප් කෝසස් තියෙන ඕන තරම්. ඒවා යම් කිසි මට්ටමකින් මේ ප්‍රොස්තටික් කලාව සම්බන්ධව යම් යම් ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. ඉතින් මේ වෙනුවෙන්ම වෙන් වෙච්ච කෝසස් එකක් මා දන්නා තරමින් ලංකාවේ නැහැ. ඉතින් මම ඒකටත් උත්සාහ කරා තව කීප දෙනෙක් එක්ක සම්බන්ධ වෙලා මම විශේෂයෙන් ප්‍රොස්තටික් සම්බන්ධව මුල සිට අග දක්වා මම සිලබස් එකක් හදලා තිනවා. මගේම ඇකඩමි එකක් පටන් ගන්න බලාපොරොත්තු වෙමින් හිටියේ. නමුත් පසුගිය කාලයේ ලංකාවේ තිබ්බ වාතාවරණයත් එක්ක ඒ කාරණාව ටිකක් පස්සට දමන්න සිද්ධ වුණා. ඉතින් ඉදිරියේදී මගේ කලා පාඨමාලාවක් මම ආරම්භ කරනවා. එතකොට සම්බන්ධ වෙන්න පුළුවන් යමති කට්ටියගේ කෝස් එකත් එක්ක. ඒ වගේම මේ ඒ මම කිව්ව විදිහට ඒ පාඨමාලාවත් එක්ක ඉදිරියේදී සම්බන්ධ වෙන්න පුළුවන් මේ විෂයයට කැමති කට්ටියට. ඒ වගේම අපි දැන් මේ කොරෝනා තත්ත්වයත් එක්ක මම ගෲප් එකක් මම පටන් ගත්ත WhatsApp ගෲප් එකක්. ඒ මේ විෂයයට කැමති කට්ටිය එකතු කරගෙන WhatsApp ගෲප් එකක් හදලා ඒකේ අවශ්‍ය යාට නැරඹිය හැකි ඡායාරූප වීඩියෝ සහ විවිධ වෙබ්සයිට් වල ලින්ක් මම ඒ ගෲප් එකට ෂෙයා කරනවා. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. සහ මගේ Facebook page එකක් තියෙනවා ඔෂාන් යාපා මේකප් SFX prosthetic කියලා. ඔයාලා search කරන්න, search කරලා මාව සම්බන්ධ කරගන්න. මම කැමති මේ කලාවට උනන්දුවක්, අපි කියන්නේ අපේ භාෂාවෙන් කිව්වොත් මේකට කැක්කුමක් තියෙන මිනිස්සු ටිකක් හදාගෙන මේ ලංකාව ඉන්ඩස්ට්‍රි එකේ ගමනක් යන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කතා කලාවට පණ දෙන්න prosthetic කලාව ඉගෙන ගන්න මොනවද අපේ මේ කලාව ඉගෙන ගන්න කැමති උනන්දුවක් තියෙන කෙනෙකුට කියනවනේ මූලික සුදුසුකම්. ඔව් මහේෂ්, මේ ප්‍රොස්තටික් කලාව හැදෑරීමේදී මූලික වශයෙන් ඔයාලට චිත්‍ර ඇඳීමේ හැකියාවක් තිබෙනවා නම් ඒක මම හිතන්නේ වඩාත් සාර්ථකයි. මොකද මේකේ ස්ටෙප් පහක් තියෙනවා අපිට පසු කරන්න මේ විශේෂ දෘශ්‍ය ප්‍රයෝග අංගරචනයේදී. පළවෙනි ස්ටෙප් එක තමයි ස්කල්ප්චර්. ඒ කියන්නේ ඇඹීම. අපිට මේ අවශ්‍ය ඉෆෙක්ට් එක අපි ක්ලේ පාවිච්චි කරලා අඹන්න ඕන. ඒකට අපිට නිකන් ක්ලේ පාවිච්චි කරන්න බෑ. ඒකටත් විශේෂිත වූ ක්ලේ වර්ගයක් තියෙනවා ලෝකේ. ඒ ක්ලේක පවා ලංකාවේ නැහැ තාම. ඉතින් ඇඹීම. ඇඹීමෙන් පස්සේ මෝල්ඩ් කරන ඒවා. ඒ සියල්ලටම තියෙන උන මූර්ති හැකියාව. මූර්ති හැකියාව කියන්නේ චිත්‍ර හැකියාව. ඔබට වෙනම සමාව වෙනවා. මේ මූර්ති සම්බන්ධව නම් කටයුතු කරන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ පිළිබඳව උසාන් එක්ක සම්බන්ධ වෙලා හැදෑරීමක් කරන්න පුළුවන්. ඉතින් පිටරට තියෙන ක්ලේ ගෙන්නලා නෙවෙයි ලංකාවේ ඒ වෙනුවෙන් ගන්න පුළුවන් ක්ලේ වර්ග තියෙනවා. ඉතින් ලංකාව ඇතුළේදී ඒ මූර්ති කලාව හදාරලා චිත්‍රකලාව හදාරලා තමයි මේකට මූලික සුදුසුකමක් විදියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේ විශේෂ දෘශ්‍ය ප්‍රයෝග අපි කරන්නේ නළුවගේ හෝ නිළියගේ ස්කින් එකේ. එතකොට අපිට මේ ශරීරය ගැන පුළුල් අවබෝධයක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු මේ අතේ තිබෙන මසල්ස් අස්ථි ගැන අවබෝධයක් තියෙනවා. අපි හිතමු කෙනෙක්ගේ අතක් කපනවා මෙතනින්.
අතක් කැපුණට පස්සේ අපි දැනගන්න ඕනේ මෙතන තියෙන මසල්ස් එක මොකක්ද මෙතන මොකද්ද තියෙන අස්තිය මෙතන තියෙන නහර මොකක්ද මේක ඇත්තටම විද්‍යාත්මක සහ වෛද්‍ය විද්‍යාත්මක කාරණාවක් අපි මේ ශරීරාංග ගැන මූලික අවබෝධයක් තියෙන්න ඕනේ එහෙම නැත්නම් අපි දාන ඉෆෙක්ට් එක බොරුවක් වෙනවා ඒක විශ්වාසනීයත්වය නෙවෙයි එතන මේ දෘශ්‍ය ප්‍රයෝග කියන්නේම සංවේදීත්වය සහ විශ්වාසනීයත්වය චිත්‍රපටයේ විශ්වාසය තමයි මේකේ ආරක්ෂාව කෙනෙක්ට විදි තියෙනකොට ඒ විදි තියලා ඒ සිදුරෙන් එන ලේ ඒක තමයි විශ්වාසය ඒක තමයි සංවේදීතාව අපිට ඒ ලේ දැක්කහම අපිට ඇත්තම ලේ දැක්කහම අපිට දැනෙන දේ අප්‍රියාවක් වෙන්න පුළුවන් බයක් වෙන්න පුළුවන් සමහරවොන්ට මේ ෆිල්ම් බැලුවාම කලන්ත දාන තරම් ඉතින් ඒ කලන්ත දැමීම වෙනුවෙන් නෙවෙයි අපේ කලාව සාර්ථකයි කියලා නිගමනයට එළඹෙන්න පුළුවන් මේ මට්ටමේ නිර්මාණයක් සිද්ධ වුණා සහ මේ ලංකාවේ තියෙන ඉන්ඩස්ට්‍රි එකේ දැන් තියෙන අමු සිනමාවක් නෙවෙයි මේ අමු එක අපිට පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා මේ කලාවත් එකතු කරලා මේ කාරණාවේදී අපේ මේ ලංකාවේ අමුවට තියෙන මේ විශේෂ දෘශ්‍ය ප්‍රයෝග අපි මේ කලාවෙන් තවත් විශ්වාසදායක විදිහට නිර්මාණය කරන්න පුළුවන් විශේෂයෙන් අපි දන්නවා ඉංග්‍රීසි චිත්‍රපට දමිළ චිත්‍රපට දකුණු ඉන්දියාවේ මේ චිත්‍රපටවල මේ ඉෆෙක්ට් පාවිච්චි කරලා මේ චිත්‍රපටයේ විශ්වාසය කියන එක සෑහෙන රැකලා තියෙනවා ලංකාවේක කෙරෙන්නේ අඩු වශයෙන් නොකරනවා නෙවෙයි කරනවා කරුණත් සමහර අවස්ථාවලදී ඒක අසාර්ථක වෙනවා ඉතින් මේ කලාව හරහා ගේන්න ඕන අපි මේ චිත්‍රපටයේ විශ්වාසනීයත්වය. ඒ හරහා අපේ මේ සිනමා කෘති ලෝක මට්ටමේ සිනමාවකට අපිට ගේන්න පුළුවන්. ඉතින් ඔෂාන් මේ කලාව රටක සංස්කෘතියට යටත් වෙලා තමයි සිද්ධ කරන්නේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ කලාවට පණ දෙන්න ඔබ ප්‍රොස්තටික් කලාව තුළින් මෙච්චර වෙර දරද්දි සංස්කෘතිය ඇතුළේ නිර්මාණ ඇතුළේදී ඔබගේ මේ ප්‍රොස්තටික් කලාව අතීතයේ ඉඳන් තිබිලා තියෙනවා. ඒ ගැන සුළු යමක් සඳහන් කරමු අවසාන වශයෙන්. ඔව්. මහේෂ් ඒකත් වැදගත් කාරණාවක්. විශේෂයෙන් අපි දන්නවා මේක සිංහල බෞද්ධ රටක් සහ විශේෂිත වූ සංස්කෘතියක් එක්ක හැදිච්ච ජාතියක් අපි. එතකොට සමහර අවස්ථාවලදී ලේ වැගිරීම් සහ අමානුෂික දේවල් පෙන්වීමේදී යම් කිසි අවස්ථාවකදී අධ්‍යක්ෂකවරු පවා ස්වයං වාරණයකට ලක් වෙන්න සිද්ධ වෙනවා. මේ අපේ සංස්කෘතියත් එක්ක. නමුත් ඒ සංස්කෘතියත් ආරක්ෂා කරගනිමින් චිත්‍රපටයට සාධාරණත්වයක් ඉෂ්ට කරමින් අපිට මේ කලාවෙන් අපිට ගමනක් යන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක අවසානයේදී අපේ ඔෂාන් යාපා විසින් ඉදිරිපත් කරන ඒ ප්‍රොස්තටික් ප්‍රායෝගික ක්‍රියාකාරකම එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ කතා කලාවට සම්බන්ධ වෙච්ච ඔෂාන් යාපා සමග සම්බන්ධ වෙන්න කැමති ඔයාලට සම්බන්ධ වෙන්න තිබිය යුතු සුදුසුකම් ඊට පස්සේ සම්බන්ධ විය හැකි ආකාරය ගැන අපි ඔයාලට දැවසුවා. ඉතින් ඔෂාන් අවසාන වශයෙන් ඔයාට මොකක්ද මේ අපේ කතා කලාව ගැන කියන්නේ? ඔමයිෂ් ඇත්තටම මම මේ අවස්ථාවේදී විශේෂ ස්තුතියක් කරන්න අවස්ථාවක් කරගන්නවා විශේෂයෙන් LKG Mart YouTube channel එක. ඉතින් ඔයාලා තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වගේ වත්මන් තරුණ පරපුරේ මේ විදිහ උඩුගම් බලා යන තරුණයෝ ගෙන්නවල මේ වගේ ඉන්ටර්විව්ස් කරලා තව කෙනෙක් දැනුවත් කරලා මේ කරන කාර්ය අනගිබවණීයයි. ඉතින් මම මේ අවස්ථාවේකට විශේෂ ස්තුතියක් සිද්ධ කරනවා LKJ Mart YouTube channel එකේ කතා කලාව ප්‍රෝග්‍රෑම් එකට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. ඉතින් අපි ඔයාලගෙන් ඉල්ලන්නේ මම විශේෂයෙන් පෞද්ගලිකවත් අපි මේ කලාව ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකට පැල කරලා අපි මේ කලාවෙන් අපේ ලංකාවේ සිනමාව පෝෂණය කරලා අපි මේ කලාව ඉතින් මේ කලාව ලෝක මට්ටමකට ගෙනල්ලා මේ කලාව අපි ලංකාවේ රෝපණය කරමු. ඉතින් LKJ Mart Removers කතා කලාවට අපේ ආරාධනය පිළිගෙන පැමිණි අන්‍යාපාමරිසේකර ඔබටත් අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. අපගේ මේ උත්සාහයෙන් දරදරන මේ කටයුත්ත සාර්ථක කරගන්න පැමිණියාට ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා Facebook පිටුවට ලයික් කරලා ඉතින් අපිට එක්ක සම්බන්ධ වෙන්න කතා කලාවත් එක්ක සම්බන්ධ වෙච්ච ඔයාලට ගොඩක් ස්තුතියි. හොඳයි අපි දැන් සූදානම් වෙන්නේ කොහොමද විශේෂ දෘශ්‍ය ප්‍රයෝගාංග රචන ක්‍රමයක් අපි අත්හදා බලන්නේ ඒක ප්‍රායෝගිකව සිදු කරන්නේ කියන කාරණා. මේ තමයි මම විශේෂ දෘශ්‍ය ප්‍රයෝග කාර්ය සඳහා හදාගත්ත රන් මෝල්ඩ් එක. අපි කියන්නේ මේක රන් මෝල්ඩ් එක කියලා. මේක සිලිකන්
කියන මැටීරියල් එකෙන් තමයි නිර්මාණය කරේ. හොඳයි. ඊට පස්සේ අපි මේ ගම් එක පාවිච්චි කරනවා. ගම් එක පාවිච්චි කරලා අපි මේ රන් මෝල්ඩ් එක මෙයාගේ අදාළ ස්ථානයේ අලවා ගැනීමක් අපි සිද්ධ කරන්න ඕන. මම දැන් ගම් ගන්නවා. එහෙනම් අපි මේ ආකාරයට මේක ගම් ආලේප කරගන්න. අපි ඊට පස්සේ මේ ඉෆෙක්ට් එක එයාගේ ශරීරයේ අදාළ ස්ථානයට මේ ආකාරයට අපි අලවා ගත යුතුයි. ඊට පස්සේ අපි යම් පොඩි වේලාවක් මේක වේලෙනකන් මද පවනේ වේලා ගන්න ඕන. හොඳයි. ඊට පස්සේ මේ වටේ තිබෙන කොටස අපි ඉවත් කරගන්න ඕන. ඉවත් කරන්න අපි පාවිච්චි කරනවා ඇල්කොහොල්. ඇල්කොහොල් කොටන් බටන් එකක ආධාරයෙන් අපිට පුළුවන් ඒ අවට තිබෙන ඒ අපිට අනවශ්‍ය කොටස් ටික සියල්ලක්ම ඉවත් කරගන්න. මේ ආකාරයට කොටන් බටන් එකක් පාවිච්චි කරලා මේ අවට මේක වටේ තිබෙන මේ අනවශ්‍ය කොටස් සියල්ලක්ම අපිට ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කොටන් බටන් එකේම ආධාරයෙන් මේ වටේ ටික අපි පිරිසිදු කරගන්න ඕන. මොකද අපි මේ ඉෆෙක්ට් එකක් ඇලෙව්වා කියලා ප්‍රේක්ෂකයා දැනගන්න බෑ. එතකොට දැනගත්තොතින් අපි කරන්න යන වැඩේ මේ බොරුවක් ඒක ව්‍යාජයක් කියලා අනිවාර්යෙන් ඔවුන්ට තේරෙනවා. එතකොට මේ අපි ඉෆෙක්ට් එකක් කියන්නේ ඇත්තට මවාපෑමක්. එතකොට ඒකෙදි මෙන්න මේ වගේ ක්‍රම අපි අනුගමනය කරන්න ඕන. ඇත්තටම දැන් මේ ඉෆෙක්ට් එක නිර්මාණය කිරීමේදී අපිට මේ අදාළ නළුවගේ හෝ නිලියගේ ස්කින් කලර් එකට සමාන විදිහට අපිට මේ නිර්මාණය කරන්න පුළුවන්. නමුත් මම මේ නිර්මාණය කරපු එක මොහුගේ මේ ස්කින් කලර් එකට මැච් වෙන්නේ නැහැ. ඒක අපි මැච් කරගන්න පුළුවන් අපිට. අපි ඒකට පාවිච්චි කරනවා ස්කින් කලර් පැලට් එක. මේ ස්කින් කලර් පැලට් එකේ අපිට අවශ්‍ය කලර්ස් තියෙනවා. මම තව එකක් පෙන්වන්නම්. ඒ විදිහම මේ ස්කින් කලර් පැලට් එකක් ඊට පස්සේ අපි මේ ස්කින් කලර් පැලට් එකට ඇල්කොහොල් එකතු කරලා අපි මොහුගේ මේ ස්කින් කලර් එකට සමාන විදිහට මේ ඉෆෙක්ට් එක අපි පාට කරගන්න ඕනේ. අපි ඒකට ටූත් බ්‍රෂ් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ආකාරයට. මම දැන් ඇල්කොහොල් එකතු කරගත්තා මේ ස්කින් කලර් පැලට් එකට. මම දැන් ඔහුගේ කලර් එකට ඔහුගේ පපුවේ කලර් එකට මේ ඉෆෙක්ට් එක සමාන වෙන විදිහට කලර් කරගන්නවා. මේ ආකාරයට අපි මේ විදිහට ස්ප්‍රේ කර ගැනීම තුලින් තමයි අපි මේක පාට කරගන්නේ. හොඳයි. අපිට මේ විදියට අපිට මේ තුවාලය නිර්මාණය කරගන්න පුළුවන්. මේ විශේෂ දෘශ්‍ය ප්‍රවේගංග ලක්ෂණය මේ තියෙන්නේ වෙඩි බැඳි ස්ථානයේ මේ එලේ වැగిරෙන විදියට අපිට සාර්ථකව මේ ආකාරයට එක නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා ඔයාලා ඉදිරියටත් අපිත් එක්ක රැඳී සිටින්න. අපි ඉදිරියේදීත් මේ වගේ වීඩියෝ ඔයාලා වෙත ගේන්න බලාපොරොත්තු වෙනවා.